දන්දෙනිය ඇතම ඉතාලියේ මිලානෝ නගරයේ වාසය කළත් මහිතන්නේ එතුමාගේ ශ්‍රී ලංකාවට තියෙන ආදරය ඇල්ම ගෞරවය එම නැත්තම් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට කලාවට තියෙන ඇල්ම ඔහුගෙන් ඈත් වෙලා නැහැ කියන එකයි මට තියෙන්නේ. මොකද දැනට වසර දෙකකට වගේ උදදී මට මතකයි ප්‍රේමකීර්තිද අල්විස් කියන ඒ මහා ගේයපද රචකයා නැත්තම් ඒ කලාකරුවා පිළිබඳව සුසන්තතින් ගීතයක් ලියුණා. ඒ මම හිතන්නේ ප්‍රේමකීර්ති ගැන ලියවුණු පළවෙනිම ගේයපද රචනාව. ඉතින් විදේශ රටක හිටියා වුණත් තමගේ රටේ කලාකරුවන්ට අභිමන් දක්වන්නට එහෙම නැත්තම් ප්‍රණාම කරන්නට මම හිතන්නේ සුසන්ත දන්දෙනිය අමතක කරලා නැහැ කියලා. ඒ ගීතය සංගීතවත් කරලා මා ගායනය කළා. ඉතාම රසවත් ගීතයක් හැටියට මා සඳහන් කරන්න කැමති. ඒ වගේම විදේශ රටක ඉඳගෙන තමාගේම ගේයපද රචනාවලින් තමාගේ පදමාලාවලින් රසවත් වුණු ගීත ප්‍රසංගයක් සංවිධානය කරගෙන ඒ වගේම ඒ ගීත ප්‍රසංගය පවත්වන්නට ඒ රටේදී පවත්වන්නට විශේෂයෙන් උත්සුක වීම මං හිතන්නේ ඉතාම විරල සිද්ධියක් හැටියට මා දකිනවා. බොහොම දුර්ලභ සිද්ධියක්. ඒක නිසා සුසන්ත දන්දෙනියගේ මේ කරන්ට යන ප්‍රසංගයට මා මුලින්ම කැමති ඔහුට ආශිර්වාද කරන්නට ඒ වගේම සුබ ප්‍රාර්ථනා කරන්නට මා කැමති. සුසන්ත දන්දෙනිය ඇත්ත වශයෙන්ම ඉතා දක්ෂ ගේයපද රචකයෙකු හැටියට මා දකිනවා. ඇතින්ම ඔහුගේම ගේයපද රචනාවලින් ඔහුගේ නිර්මාණවලින් හැකි අන්දමින් උපරිම සාර්ථකත්වය පෙන්වන්න පුළුවන් ගීතණු යොදලා ඒ රටේම ගායක ගායිකාවන් එහෙම නැත්නම් ගීත ගැයිය හැකි අය හොයලා මේ ඉතාම අමාරු සිද්ධියක් ඇත්තම අමාරු කාර්යයක් බව මතක් කරන්න ඕන. ඉතින් මේ කාර්යය කරන්නට සුසන්ත උත්සුක වීමම එහෙම නැත්නම් ඔහුගේ ධෛර්යය මේ කාරණය වෙනුවෙන් යොදන්නට පුළුවන් වීම මම හිතන්නේ ශ්‍රී ලාංකිකයෙකු හැටියට අපි ආඩම්බර විය යුතුයි කියලා. සුසන්තගේ ගේයපද රචනාවලින් මේ කරන්ට යන සංගීත ප්‍රසංගය අතිශාර්ථක ප්‍රසංගයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ අනාගතයේ සවිමත් වේවා දිරිමත් වේවා ඔහුට සුභම ප්‍රාර්ථනා කරන හිතිවිල්ලකින් මා ඌට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. සොඳුරු ගති පිරි චතුර කම රැඳි නිබඳ මුහුණේ සිනා මල් පිපි සදා නොමැකෙන මතක රැඳු ප්‍රේම කීර්ති සැබෑ මිනිසෙකි.